දිනාටම තෙරුවන් සරණයි. අද අත් ඉතින් එක්සෑම් එක ගැන තමයි කතා කරන්න වෙලා තියෙන්නේ. හැමෝම මේ ප්‍රශ්නේ අහලා අහලා මට ඇත්තටම මේක ලොකු පීඩනයක් ඉතින්. මම ඔයාලා ගැන ගොඩක් හිතනවා ඉතින්. ඒකට හේතුව තමයි මේ ක්‍රමයේ අසාධාරණයි කියලා ඇස් දෙකෙන් අපි හැමෝටම පේන නිසා මොනව කරන්නද කියලා මට හිතා ගන්න අමාරුයි. තාමත් උසස් පෙළ විභාගය ගැන නිශ්චිත දැනුමක් කරලා නැහැ. ඉතින් පුතේ මේක ගැන මම තොරතුරු ගොඩක් හොයන නිසා මට යම් තරමක සැලකිය යුතු පිරිසකගේ තොරතුරු හොයා ගන්න ලැබුණේ ඒ තමයි යම් පිරිසක් මේවත් එක ගැටෙන ටිකක් වැඩ කරන අයගේ අදහස තමයි සහ ගුරුරුන්ගේ අදහස තමයි මෙවර උසස් පෙළ විභාගේ ලබන මාසේ නොපැවැත්තේ වෙනුයි යම් කිසි කාලයක් අපිට ලැබෙයි කියන අදහස. හැබැයි ඒක අපිට 100%ක් පිළිගන්න පුළුවන් අදහසක් නෙවෙයි. ඒක වෙනස් වෙන්නත් පුළුවන්, වෙනස් නොවෙන්නත් පුළුවන්. ඉතින් එහෙම වෙනස් නොවුනොතින් තව දවස් තියෙන්නේ ඇත්තටම 130ක් වගේ කාලයක් මට හිතෙන විදිහට. එච්චරක් නැති තරම්. සෝරි 130ක් නෙමෙයිනේ. දවස් 30ක් විතර 40ක් 35ක් වගේ කාලයක් තමයි තියෙන්නේ. මේ තියෙන පුච්චි කාලේ ඔයාලට ලොකු වැඩක් කරන්න තියෙනවා. මේ පවතින ක්‍රමය අසාධාරණයි කියලා යමුතුන් කියන උමනාවක් නෑ. අපේ අදහස අට්ටුම තරමේ ළමයිකට පාසලට මාසයක් යන ආසාවට ඒ ලෙවල් පන්තිට ආපු ළමෙක් ආසාවට ගිහිල්ලා නෑනේ පාසලට. ඔයාලා දන්නව අපි මොන විදියට ඉගෙන ගත්තත් ඒ ලෙවල් කියලා කියන්නේ ඒක අමුතු ලෝකයක්, ඒක අමුතු රසයක්. ඉතින් ලන්තන් ඕලෙවල් පාස් වෙච්ච කෙනෙක් කැම්පස් යන්නේ. ඕලෙවල් පාස් වෙන බහුතරය කැම්පස් යන්නේ. හැබැයි උන් ආසාවට ඒ ලෙවල් ඉගෙන ගන්නවා, ජොලියට ඉගෙන ගන්නවා, විනෝදයෙන් ඉගෙන ගන්නවා. ඒ විනෝද සමය තමයි ඔයාලගේ නැති වෙලා ගියේ. ඉතින් එකක් විනෝද කාලේ ළමින්ගේ ලස්සනම ලෝකෙ නැති වෙලා ගිහිල්ලා ඒක තව තවත් හිර කරනවා හරි අදහසක් නැතුව. ඉතින් අපි මෙහෙම කතා කරද්දි මම දැක්කා මේවට කීප දෙනෙක් බැනලා කමෙන්ට් කරලා තියෙනවා. ඒක එයාලගේ රුචිකාර්ථයකට කිසි ගැටලුවක් නැහැ. එහෙම බැනලා අදහස් පළකලා ඒක ගැලපෙන්නේ නැත්නම් ඩිලීට් කරලා දාන තප්පර ගානයි යන්නේ. ඉතින් ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. කැමති කෙනෙකුට ඒ වෙනුවෙන් කැමති අදහසක් ඉදිරිපත් කරන්න සම්පූර්ණ නිදහස තියෙනවා. හැබැයි අපි මේ කතා කරන්නේ සමස්තය වෙනුවෙන්. ඉතින් මේක බොහෝ දෙනෙක් ඉල්ලනවා නම් විභාගේ ලියනවා නම් 100ක් 90ක්ම 95ක්ම ඉල්ලනවා නම් එක්සෑම් එක කල් දාලා දෙන්න කියලා. ඇයි මේ වගේ දෙයකට දරුවන්ගේ මේ වගේ සංවේදී මාතෘකාවකට ඔව් නෑ පුළුවන් බෑ වගේ තොරතුරක්වත් දෙන්න බැරි. නිශ්චිත දවසක තියන්නම් කියලා තොරතුරක් දෙන්න බැරි, කාලසටහනක් දාන්න බැරි, ඇඩ්මිෂන් එකක් එවන්න නැත්තේ කුමන හේතුවක් නිසාද කියලා මට නම් ඇත්තටම තේරෙන්නේ නෑ. සම්පූර්ණම තිත්ත කලකිරීමක් තමයි ඇති වෙන්නේ මේ පවතින තත්ත්වය ගැන. මම නම් හෙට එක්සෑම් එක තිබ්බත් මේවා ගැන නිතර කතා කරනවා, මොකද කවුරු හරි කෙනෙක් මේවට කෑ ගහන්න ඕන නිසා. ඉතින් ගොඩාක් ලොකු ඉල්ලීමක් ලංකාව පුරා ගොඩාක් බහුතරයක් ගුරුවරු සහ ළමයි විශේෂයෙන් එකතු වෙලා සහ ආදි ශිෂ්‍යය කියන්නේ උසස් පෙළ සඳහා පෙනී සිටි එයයි දන්නවා මේක මොන වගේද කියලා. එයයි කාපු එයයි ටොපිය රහ දන්නවා. ඉතින් ඒ ළමයි එකතු වෙලා ඉල්ලීම් කරනවා. අපි දැක්කා අපි ඒවට පූර්ණ සහයෝගය ලබා දෙනවා දරුවන්ගේ පැත්තෙන්. මේක කාගවත් දේශපාලන හෝ ගුරුවරුන්ගේ ගුරු පඩි වැඩි කරන්න හෝ ගුරු උද්ඝෝෂණ කරන්න ඒවා සාර්ථක වෙන. අපිට ඒ කිසිදු පහත් අදහසක් නැහැ. අපේ ඒකායන අදහස තමයි උසස් පෙළ ලබන මාස දීවුතින් ඒක අසාධාරණයි. කාටද අසාධාරණ? මේ පහසුකම් භුක්ති විඳින්න බැරි දරුවන්ට අසාධාරණයි. ඊට පස්සේ පාසල් ගියේ නැති දරුවන්ට අසාධාරණයි. ඔන්ලයින්වත් උගන්නපු නැති ගුරුවරු අපේත් ගුරුවරුන්ගේ තමයි ඉගෙන ගත්තේ. හැබැයි කතා කරනවා ඉහළ වැටුපක් ලබා දෙන. හැබැයි ඒ පාසලට බැලුව පාසල් සේවය හරියට කළා නැහැ. ඊට පස්සේ දරුවන්ට සමානට ඔන්ලයින්වත් උගන්නලා නැහැ. ඉතින් එහෙම තියෙද්දී එක පිරිසක් විතරක් මේක බිල්ලට තියාගෙන අපි ළමයි ටික හිර කරගෙන එයාලගේ අදහස් ටික මුදුපත් කරගන්න එක ඇත්තටම පහත් හැඟීමක්. මම හිතන්නේ එහෙම කරන්න හොඳ නැහැ. මේ වග කියන වෘත්තියකට අයිතිවාසිකම් දරන අපි කවුරුත්. ඉතින් කෙසේ වුණත් දරුව වෙනුවෙන් තාමත් කවුරුවත් වචනයක් කතා කළා නැහැ, කවුරුත් ස්ථිර උත්තරයක් දීලා නැහැ. මම හැබැයි අද දැක්ක හදිස්සියේ මම හිතන්නේ තව ටික දවසකින් මේ ශිෂ්‍යත් විභාග දක්වා පුංචි ළමයි අඩු ප්‍රමාණයක් ඉන්න පාසල් විවෘත කරන්න අවසර දීලා කියලා අපි විශ්වාස කරමු. පුතා මේ යම් කිසි කාලයක් අපිට ලැබෙවි කියලා උසස් පෙළ විභාග වෙනුවෙන්. ඒක ඇත්තටම ලැබිය යුතු එකක්, ඒක සාධාරණ ලැබිය යුත්තක්. එහෙම නැත්තම් රාජ්‍ය පරිපාලකයන්ට අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ මොනරෙද්දකට හරි කියන්න පුළුවන්කම තියෙන්න ඕන මේ ඒකක ආවරණය කරන්නේ නැහැ කියලා. එහෙම නැත්තම් ඒකක් බලන ප්‍රතිශතය මෙච්චරක් කියලා. එහෙම නැත්තම් මේ වගේ ප්‍රමාණයක් විශ්වවිද්‍යාල තෝරා ගන්නවා හෝ කුම්බන හෝ අදහසක් මෙවැනි පළ කරනවා. ඉතින් එහෙම කිසිදු අදහසක් පළ නොකර දරුවන්ගේ මානසික මට්ටම බිඳුවට වටලා තියෙන එක හරිම වාසනාව සම්පන්නයි. මේක බලන පුතේ ඔයාලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක අහන ගුරුවරයෙක් වැඩිහිටියෙක් ඔයාලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි
මේ චැනල් එක තුල පුතේ මාත් එක ගොඩාක් දරුවෝ ඒ ලෙවලියෙන් දරුවෝ අඩුම තරමේ අවශේෂ මේ චැනල් එක තුල මෙවර විභාගලිය ළමයි 5000ක්වත් වැඩ කරනවා. ඉතින් ඊයයි කමෙන්ට් කරද්දී ඊයයි අදහස් කරද්දී ඊයයි කතා කරද්දී ඊයගේ අම්මලා කතා කරද්දී අපිට මෙහෙම සද්ද නැතුව අපි දන්නේ නැහැ 35ද නැද්ද දන්නේ නැහැ කියලා ඉන්න බැරි කමක් තියෙන නිසා තමයි විටිං විට මේව ඇදලා ගන්න මතක් කරන්නේ. සහ ඒක මොනම ගුණක් වුණත් කමක් නැහැ. ඔයාලා මේ තමන්ගේ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න කියලා තමයි නිතර මතක් කරන්නේ. අපි හිතමු කල්යයි කියලා. එහෙම හිතාගෙන වැඩ කරමු. කල් ගියා නැත අපි අනිවාර්යයෙන් මේකට පෙනී සිටින ඕන. මේකේ දෙවනි වරට යම් කිසි වෙලාවට අසාධාරණයක් නොවෙන්න පුළුවන්. හැබැයි ජීවිතයේ පළුණි වතාවට උසස් පෙළ කියන කඩේම ගා වාඩි වෙනවාලට මේක හිතන්න බැරි තරම් ලොකු අසාධාරණයක්. මොන හැඟීමක්ද කියලාවත් එයාලා දන්නේ නැතුව තමයි විභාග ලියන්නේ. හැබැයි දෙක තුනටත් ලොකු අසාධාරණයක්. මොකද උන් විභාග ලියන්නේ මේ වගේ 10000 කුණේක බලාපොරොත්තු රාශියක් කිසමත තියාගෙන තමන් ගොඩයයි කියන අදහස ඇතුන් ඒ කිසිවකට උත්තර ලබා නොදී මෙහෙම පාලකයෝ නිහඬව මුණියොත රකින්න එක ඇත්තටම අපිට නම් හරිම ගැටලුවක් කියලා තමයි කියන්න තියෙන්නේ. හරිම ශෝකජනකයි. ඔයාලගේ අදහස් අනිවාර්යෙන් පළ කරන්න අපි හැමෝම එකසේ ඉල්ලා සිටින උසස් පෙළ විභාගේ අවම තව යම් කිසි කාලයකට ඉඩ ලබා දෙන්න. එහෙම නැත්නම් වහා වහා දැම්ම ගුරුවරු සිසුන් දැනුවත් කරන්න මේ ඒකක වලින් අහන්නේ එක්ක ABC ප්‍රතිශතය ලබා දෙන්නේ මෙන්න මේ විදිහට කියලා නිශ්චිත පිළිතුරක් ලබා දෙනවා නම් ගොඩක් හොඳයි කියලා තමයි හැමෝගෙම ඉල්ලන්න තියෙන්නේ. කොහේ හෝ ඉන්න කුමන හෝ පාලකයෙක් ඉන්න උන්ගේ S2 කැරෙන්න කියලාත් මතක් කරනවා.